මිනිස්සුන්ගේ ගැන ඔය දවසක් ගාමිණීව මොකද නැත්තම් ඔයාලා මාන මිනිස්සු කියන්නේ දැන් මිනිස්සු ගොඩක් තියෙනවා. දැන් දෙක තැන සෙක්ෂන් ගියා මම මගේ මේ සමාන්තර අපි දාන්නේ මිනිස්සු කරනවා කියන්නේ කතා කරද්දී අදිකුවේ ආයෙත් තැන සෙක්ෂන් කරා මේ වීඩියෝට ගොඩක් කට්ටිය කියලා දෙනවා මේ වීඩියෝ ගමාරුයි ඒකයි මේ අපිට මිත්‍රවත් ලබුම් වෙන්නේ නැති විදිහ කියනවා. මම කරන මේ වීඩියෝ බලනකොට ඒ මිනිහෙක් සමහරට අහන විටම් දෙලියක් නැති දැන් පිට මේ බලන මොහොතේ හරි කියන දෙවි ඔයාගේ අදහස බලෙන් දෙන්න පිටිපිට විදුවන්න ඔයාට මොකදුන්නේ ඉන්නා නිසා ඔයා කොයි වගේ ලොකු නැති එක්ස්පෙක්ට් කරන්නේ කියලා. ඒතර මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා මේ වගේ දයක් වුණාම මොන වගේ විසාලේ ගලන්ත අවසානයට එන්න පුළුවන් සහ එතකොට ඔයාලා කියන ලකුණ වෙනස් වෙනවද කියන එක වීඩියෝ වෙනස් වෙනවද කියන එක මේ වීඩියෝ වලදී අන්තර්ගත කරනවා. එතකොට මේකේ තමයි මම මේක හොයාගත්තා මේ වගේ බෝලර් දෙකක. එතකොට අපි ගත්තාම සම්පූර්ණයෙන් වෙනස් ටෙස්ට් 6 වෙනි ප්‍රශ්නේ කවුරු පිටු නැති විදිහේ ප්‍රශ්නයක් ආවේ රිස්පොන්ඩ් එකක් තමයි ආවේ. ඒතර මම එක්ස්පෙක්ට් කරේ නෝට් එකක් හෝ නොටිස් එකක් කියලා බොහෝ විට මම හිතුවේ නොටිස් එකක් කියලා මේ බාර. ඒකට හේතුව මම හිතන් කියන්නේ මොනවද ඇනලයිස් කරලා කියන්නේ. එතකොට මම පාස් පේපර්ස් ටික අරගෙන ඉඳලා පස්සේ ඒක ආපු පිළිවෙලක් එක්ක අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේ වාරේ නෝටිස් එකක් එන්න ඕනේ ගන්න අර අපි සම්බන්ධතාවය දුරවස්සෙ ඉන්න ඕනේ නෝටිස් එක තමයි. හැබැයි මේ වාරේ ආවේ අනවුස්මන්ට් එකක්. ඊට අමතරව අපි රචනාවත් බලාපොරොත්තු වෙන්නේ මොන විදිහට ආයි සෙලිබ්‍රේටඩ් නැත්නම් මොකක් හරි මොන ෆෙස්ටිවල් එකක් සෙලිබ්‍රේට් කරපු විදිහක් ගැන මම නැත්තම් මම කිව්වේ තමයි මොකක් හරි මතුවා මේ කපුන් දුව ටෙස්ට් අර විදිහට ඒක ATE කියලා තමයි කියනවා. මෙතන ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ ඉඳ හත්පසින් වෙනස් කියලා එක කවුරු යූස් කරලා ඒ නිසා the best feature I have received කියන එක. ඒකට මම දැන් මේ ගොඩක් කාලාවට how to use the library කියන එක ගත්තරම් ඔයාලට time management කියන එක උඩට clear දාන්න ඉන්නවා. ඒක මම දැන් මම ගත්තනම් පොඩ්ඩක් අර දැනෙදී වැඩි ලොකුවක් විදිහට වෙනවා. ඒක අනිත් ඒවා ප්‍රශ්න නම් ලොකු ඩවුලක් නෑ. හැබැයි මේ පහ ගැන මොකක් හරි අත්දැකීමක් කියලා දෙන්න කවුරු ගැන මේක theory කියලා ගන්න පුළුවන්. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි දින අනුමානවලින් රචනාව ඇවිල්ලා තිබ්බා. ඉතින් රචනාව මොකදනේ මම විශ්වාස කරා ඒක අනිවාර්යෙන්ම කියලා. මොකද බලත් පේපර්ස් විශාල සංඛ්‍යාවක ඒ ප්‍රශ්නේ මේ විදිහට මහලා තිබ්බා. ඉතින් මම කිව්වා සාමාන්‍ය බලත් පේපර්ස් වල තියෙන එකක් සම්පූර්ණයෙන් පෙරලා ඒකේ අපි අනිවාර්යෙන්ම තියෙන කොටස් වලින් තමයි මේ පේපර්ස් ගන්නේ. මේ පේපර් එක එකින් පොඩ්ඩක් අපගමනේ වෙලා. ඒක මම දැනගෙන ඉන්නවා කලින් ඉඳන්. නමුත් ගණන් සහ විද්‍යාව විශේෂයෙන්ම අදාළව මොනිටන්නේ හරියටම ඒ ටික ඒ විදිහට එනවා බලත් නම් මේ පේපර් ස්ටික් කරලා ඉන්නේ එක සම්පූර්ණ පේපර් එකම ඔයා නිකන් මෙදිරි බලන්නේ ගියා වගේ ස්ටික් කරන්නේ කියන්න පුළුවන්. ඒකට මේ ඉංග්‍රීසි පේපර් එකේ ඔයාට ලකුණක් ආවේ නැත්තම් මොකද වෙන්නේ? දැන් ගන්න ඔයා ලකුණු 75කට ටාගට් කරන්නේ හැබැයි ඔයාට ලියන්න පුළුවන් උනේ 70කට 65කට නැත්තම් 60ක් වගේ. ඔයා හිතපු ලකුණු ඉන්නේ නැහැ. සමහර 50ක් වගේ එක්ස්පෙක්ට් කරන්නේ දැන් අඩු වෙලා. එතකොට එහෙම වුණාම වෙන්නේ සාමාන්‍යයෙන් අපි අඳිනා ප්‍රමද ව්‍යාකර අක්ෂර දෙක. සහ සාමාන්‍යයෙන් ළමයි ගන්න ලකුණු මත ඇනලයිස් කරලා අපි අඳිනවා නිකන් මාක් රැක්ටෝල් එකක් අඳිනවා. ඒතර ඔය කර්ව් එක අපි කියන්නේ දැන් ආධ්‍යාත්මම දැන් කියන ගාන ඉන්නවනේ. ඒතර ඒක ඇඳාම මේ ඒ කර්ව් එක සාමාන්‍යයෙන් තියෙන්නේ හැමදෙස්සෙම අඩු පැත්තෙන් ගොඩාකුත් නැහැ. වැඩි පැත්තේ ළමයි ගොඩාකුත් නැහැ. ඒතර උඩ අතරමැද ළමයි ළමයි ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දැකලා තියෙන දෝවයක් කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඇත්තත් මේ ඇතර මොනවාද කියනවා කියලා. මෙහෙම සාමාන්‍ය x අක්ෂයේ සහ y අක්ෂයේ කියනවනම් මේකේ දෝවෙක එන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. ඒතොර මේ පැත්තේ කොටසේ වැඩි ළමයි නැහැ. මේ පැත්තේ වැඩි ළමයි නැහැ. ඒතොර මැද හරිය තමයි මැද ලකුණක් තියෙන ළමයි තමයි බහුතරේ ඉන්නේ. නමුත් ඇතම් අවස්ථාවල ඔය වැඩි ලකුණ ගන්න ළමයි නම් පස්සට යනවා. ඒ කියන්නේ වැඩිම ලකුණ ඉඳන්කො ළමෙන් ගන්න මේ පේපර් එකේ වැඩිම ලකුණ හැමපාරම වගේ 100ම ස්කෝර් කරන ළමෙක් ඉන්නවනම් ඒ ළමයා තමයි වැඩිම ලකුණ තියෙන ළමයා. හැබැයි පේපර් එකක් අමාරු වෙද්දී ওই ලකුණ 90ට බහින්න පුළුවන්. නැත්නම් 80 වාරම් වලට බහින්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට තීරණය කරනවා ඒක පොඩ්ඩක් පස්සට ගේන්න ඕනි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය සම්භාවිතාවය සහ තවත් සාධක විශාල සංඛ්‍යාවක් සලකලා පොඩි පොඩි සාධක නෙමෙයි විශාල සාධක සංඛ්‍යාවක් සලකලා තීරණය කරනවා ඒක 75න්නේ දැන් අපි කියන්නේ මාර්ජින් එක 75න් දෙනවා කියලා. ඒක සාමාන්‍ය තීරණේ. හැබැයි ඕක සමහර විට ලකුණක් දෙකක් හැමපාරම විතර එහෙට්ටම යනට වෙන්න පුළුවන්. කවදාවත් අපිට කියන්න බෑ මේ ඒක ඉන්නේ 75න් කියන එක අපි ඉන්නම් කටවහරක දිවාරේ 75න් ඒ කියලා සමහර වෙලාවට ඕක වෙනස් වෙනවා. ඇත්තනම් බලද්දි විභාගෙ දීලා තියෙන්නේ 74න් වෙන්නේ නැති ගිය අවුරුද්ද දෙන්න. ඇත්තට ඒක අපි දන්නේ නැහැ. ඒක දන්නේ විභාග දෙපාර්තමේන්තුව සහ අදාළ ඒ ඇනලයිසිං පැනල් එක තමයි දන්නේ. ඒක අපි කියන්න දෙන්නේ.
එතකොට මේ පාර ටේබ් එක අමාරු වුණාම වෙන්නේ ඔය වගේ ඇත්තම අමාරුයි නං බහුතරයේ අමාරු විදියට ලියලා දෙනවා නම් තමයි ලකුණු ඇවිල්ලා නැත්තම් බහුතරයේදී ඔය වගේ ව්‍යාප්ති වක්‍රයක් හඳන පස්සේ එන අගය අඩුයි වගේ නං උඩ කරන්නේ අර ඒ කියන මාජින් එක ඒ කියලා දෙන්න අපි හිතමු 75 නං ඒ මාජින් එක පොඩ්ඩක් පස්සට ගේනවා ඕක හිතන්න බෑ දැන් 75 ඉඳන් 65ට නෑ 60කට වගේ අඳින්න කියලා එහෙම වෙනවා නම් ඉතින් ඔක්කොම ලියන්න නැතුව වගේ ඉඳලා එහෙම වුණා තමයි ඕක උච්චර අඩු වෙන්නේ ඉතර අඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි කරන්නේ +5ක් යනවා කියලා තමයි. දැන් කොහොමවත් ප්ලස් නම් වෙන්නේ නැහැ ඕක. එතන මයිනස් තමයි දැන් යන්න ඕනේ පරිවර්ය අමාරුයි නම්. එතකොට ලකුණු පහක් වෙනවා කියන්නේ 70 න් A කෙනා. ඊට සාපේක්ෂව B එක C එක S එක ඒ හැම එකක්ම පස්සට යනවා නේද විතර. ඒ යන ප්‍රමාණයට සාපේක්ෂව යනවා පස්සට. එතකොට ඔයා එක්ස්පෙක්ට් කරන් ඉන්නවා නම් අයියෝ මට මේ මේ වගේ අමාරු වුණා මේක මම හිතන ලකුණු ඉන්නේ නැති වෙයි කියලා සමහර විට මේ වෙන්න පුළුවන් ඔයා හිතන ලකුණට අදාළව. ඒ කියන්නේ ග්‍රේඩ් එකනේ අපි කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන A B C කියන. එතකොට ඔය ග්‍රේඩ් එක වෙනස් වෙන්න පුළුවන්. ඔයා දැන් හිතන්නේ අයියෝ මට ලකුණු 70යි වගේ 70යි 72යි දෙන්නේ එතකොට මට A එකක් දෙන්නේ නැති වෙයි කියලා. මම මේ A එක ගැන අදාළව කියන්නේ. එතකොට ඔයා ඔයාට B එකක්ද C එකක්ද දෙන්න ඕනි කියන එක මට පදරම්ම හිතන්න. එතකොට ඔබ කොහොම හිතනවා? එතකොට එහෙම වුණාම ඔයා හිතන රිසල්ට් එක නෙමෙයි එන්නේ. ඉතින් ඇත්තම ගත්තොත් 72 කියන්නේ අපි දන්න විදියට B එකක්නේ. හැබැයි 72ට A එකක් වදින්න පුළුවන්. මේ වේක අමාරු වෙනවා. ඉතින් මේ වෙලාවට කියන්නේ දෙන්නේ ඉතුරු සබ්ජෙක්ට් එක අරේට් එකක් තමයි මැත්ස් තියෙනවා. මැත්ස් ෆේල් වුණොත් සම්පූර්ණයෙන් ෆේලිය තමයි. ඔයාගේ ඕ ලෙවල් එක ෆේල් කියන මට්ටම දෙන්නේ සිංහලද මේ ගණන් විෂය මත. එතකොට ඔය දෙක ෆේල් වෙන්න බෑ. එතකොට ගණන් ඉස්සරහට තියාගෙන මේ වෙලාවේ මයින් ඩ්‍රොප් කරගන්න එපා. හොඳම උදාහරණය මම කියන්නම් මම කොයි වෙලාවකවත් මුචතර මේ ආවත් ඒ කියන්නේ මොන මොනවා දේවල් වුණත් මම සමස්තයක් විදියට කිසිම දෙයක් ඇතුලේ අයියෝ මේකේ මේ වුණා මට ඉස්සරහටත් කරගන්න බැරි වෙයි කියන මයින්ඩ්සෙට් එක කොයි වෙලාවකවත් හදාගෙන නැහැ. මම මගේ ගණන් පේපරේ ලියන දවසේ පාර ඉඳෙද්දී දෙමරික් කරලා අදිනවා. දෙමරික් කරලා දෂ්ට කරනවා. ඔයාලා භාෂාවෙන් කියනවා නම් අපි කියනවා ඒ දෙමරාවිල විඳිනවා. එතකොට ඒ ගණන් පේපර එක උදේ යන වෙලාවට හතක් මාත් විතර මම පාරින් දෙන්නේ දෙමරික් වෙලා ඉඳලා යනවා. එතකොට මේ ඇහැ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙනවා. එතකොට එහෙම තියාගෙන මම ගරම් පේපර් එක දිනා මට ඒ කිසිම ගාණක් නැහැ. පේපර් එක ලියලිවෙනකම් මම තමයි මං හිතන්නේ මේ ශාලාවෙන් කලින්ම පේපර් එක ලියුවේ. සහ මොකද මට ඒ ගණන් අදලා අදලා ගාණ ඉලක්කම් ටික ආදේශයක් විතරයි දීලා. ඒ තරම් අර ප්‍රැක්ටිස් එක පරිමේයම් මගේ අතට තිබ්බා. ඒක නිසා මම බය නැතුව ගියා. කිසිම ප්‍රශ්නයක් වෙන්න මම ලියනවා කියලා. ඒ වගේ දැන් ඔයාලට මේ වෙලා තියෙන දේට මම දැන් කිව්ව සාධාරණ පැහැදිලිවීම ඔයා හිතන්න එපා දැන් මේ වෙච්ච දේ වෙලා ඉවරයි. හැබැයි ඔයාගේ ගණන් සහ විද්‍යාව විෂය මත ඔයාගේ ඒ ලෙවල් සබ්ජෙක්ට් එක තීරණය කරන්න පුළුවන්. ඒක වෙනස් කරවන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉංග්‍රීසි පැත්ත පොඩ්ඩක් පැත්තකට තියන්න. මම කිව්වා දැන් වෙනස් වෙනවා ලකුණු මෙහෙමයි කියලා. ඉතින් ඒ ගැනත් පොඩි බලාපොරොත්තුවක් අපි දියාගමු. ගල්ම ඉස්සරහට මම ඒක හරියටම අහලා කියන්නම් කොහොමද ඒක එහෙම වුණොත් කොච්චරක් වෙනවා ප්ලස් මයිනස් වෙන්න පුළුවන් නිසා ඉස්සරහට දැනුවත් කිරීම හරියට අරගෙන මේක දෙපාර්තමේන්තුව මට්ටමින් කවුරු හරි නිලධාරී කියන්න පුළුවන් අපි කරගෙන අපි සාකච්ඡා කරලා බලමු ඒක කොයි විදිහටද වෙන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ මැත්ස් පේපර් එකේම අවුල් කරගන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් වැඩේ නෑ වෙනවා. මේ වෙලාවේ ඔයා හිතාගෙන ඉන්න කිසිම රිසල්ට් එකක් එන්නේ නැති වෙයි ඊට පස්සේ. ඒ නිසා ඒ දේ අනිවාර්යෙන් මතක තියාගන්න මැත්ස් එකට අනිවාර්යෙන් අපි සෙමින එකක් දාලා දෙනවා සහ කෙටි ක්‍රම හොම්බාණයකට ඒක ඇතුලේ තියෙනවා. අර සුළු කිරීම අනිත් කට්ටිය සාපේක්ෂව වේගින් කරන කෙනා තමයි පේපර් එක ඉක්මනට කරන්නේ. මම කිව්වා මම තමයි ශාලාවෙන් ඉස්සෙල්ලා මේ වේගය ලියුවේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද මම පාවිච්චි කරා මට ටෙක්නික්ස් ටිකක් සුළු කරන්න සුළු කිරීම වලට. ගාන හදන්න නෙමෙයි සුළු කිරීම වලට. ඒතකොට සුළු කිරීම වේගවත් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ටයිම් එක මාරු විදියට ඉතුරු වෙනවා. සේව් වෙනවා. ඒක නිසා ඒක ඒ දේවල් ටික ඉගෙන ගන්න අපි channel එක ඉදතු වෙලා ඉන්න ඒ දේවල් ටික දැනගන්න පුළුවන් වෙනවා.